අයිබෝවන් විශ්වසනීයම පුවත් කාටත් කලින් ඔබට කියන ස්වාධීන රූපවාහිනී රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමකින් ඔබ හමු වන මම නජිත් මාතරකේ මම වෙනුරි ගිනලිය අදත් මුලින්ම අවධානයේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත අන්තර් පළාත් බස් රථ හිමියන්ට ලක්ෂ 2ක සහනයක් රාජගිරියේදී පොලිස් නිලධාරියෙක් යටකර පලා ගිය සැකකරු 29 තෙක් රිමාන්ඩ් මහරගම නගරාධිපතිට 25න් 21ක්ම විරුද්ධ වෙයි කොළඹ ට්‍රැෆික් නැති කරන්න අලුත් දුම්රිය පද්ධතියක් බයිඩනුයි මෝදි එකම මේසෙක වයිසෞරුදු 12-19 අතර විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට කොරෝනා මර්ධන එන්නත් ලබා දීම අද ආරම්භ වුණා. මේ මාසයේ අවසාන වෙනකොට ඒ වැඩපිළිවෙල අවසන් කරන්න අවශ්‍ය කටයුතු යොදලා තියෙනවා කියලා කෙහෙලි රබුක්කල අමාත්‍යවරයා ප්‍රකාශ කළා. මේ අතරේ කොරෝනා ආසාදිතින් වාර්තා වීමේ යම් අඩුවක් දකින්න ලැබෙනවා කියලා සෞඛ්‍ය අංශය පෙන්වා දෙනවා. කොහොම වුණත් අද දවසේ තමේ වෙනකොට අපේ රටෙන් කොරෝනාවට ගොදුරු වුණු 1332ක් හමු වෙලා තියෙනවා. විශේෂ අවශ්‍යතා සහ දීර්ඝකාලීන රෝගාබාධ වලින් පෙළෙන වයස අවුරුදු 12-19 අතර දරුවන්ට ෆයිසර් එන්නත ලබා දීම අද ආරම්භ වුණා. පූර්ණ වෛද්‍ය අධීක්ෂණයේ හා නිර්දේශය යටතේ මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නැන්වීමටයි සෞඛ්‍ය අමාත්‍යාංශය පියවරගෙන ඇත්තේ. මෙම වැඩසටහන ඍජුයි ආර්යා ළමාරෝහලේදී අමාත්‍ය කෙහෙලි රබුක්කැල්ල හා ශ්‍රන්ති රාජපක්ෂ මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. ඒ හුණුපුල පහළගම පදිංචි ඇටමිතුළු බද්ද සත්කමක් සිදු කර ඇති 14 හැවිරිදි දරියකට පළමු එන්නත ලබා දීම විශේෂ අවශ්‍යතා සහ නිදන්ගත රෝග සහිත දරුවන්ට එන්නත් ලබා දීම ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුගේ අනුමැතිය හා පූර්ණ අධීක්ෂණ යටතේ සිදු කිරීම අනිවාර්ය වනවා. අනුරාධපුර ශික්ෂණ රෝහලේදීද ආබාධ සහිත දරුවන් සඳහා එන්නත් ලබා දීම ආරම්භ කෙරුණා. රෝහල් අධ්‍යක්ෂ දුලාන් සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් එම වැඩපිළිවෙල ක්‍රියාවට නැන්වීමටයි කටයුතු කෙරුණේ. එන්නත් කරන වැඩපිළිවෙලට අනුරාධපුර ප්‍රදේශය තෝරා ගැනීමට විශේෂිත හේතුවක් වූයේ එම ප්‍රදේශයේ බහුල වශයෙන් වකුගඩු රෝගයට ගොදුරු පිරිස කුණැගල ශික්ෂණ රෝහලේදීද විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට එන්නත් ලබා දීම ආරම්භ කෙරුණේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ප්‍රමිතා ශාන්තිලතා මහත්මියගේ මූලිකත්වයෙන්. වයඹ පළාතේ අවුරුදු 12-19 අතර විශේෂ අවශ්‍යතා සහිත හා නිදන්ගත රෝගවලින් පෙළෙන දරුවන්ට එන්නත් ලබා දීම සිදුවනවා. මේ අතර දිවයින පුරා එන්නත් කරන වැඩපිළිවෙලද සාර්ථකව ක්‍රියාත්මකයි. ඊයේ දිනවර විට කොරෝනා මර්ධන කුමන හෝ එන්නතක පළමු මාත්‍රාව 1,41,83,522කට ලබා දී තිබූ අතර දෙවන මාත්‍රාව ලබා දී ඇති පුද්ගලින් සංඛ්‍යාව 1,14,06,358ක්. එන්නත් කන්නෙන් බලාපොරොත්තු වන්නේ කොවිඩ් තත්ත්වය සාමාන්‍ය සම්ප්‍රතිශ්‍යාවක් වැනි තත්ත්වයකට පත් කිරීම බවයි මහාචාර්ය නිලීකා මලවිගේ මහත්මිය පවසන්නේ. ප්‍රොෆෙසර් සාරා ගිල්බර්ට් කියන්නේ ඇස්ට්‍රාසෙනකා එන්නතේ එහෙම නැත්නම් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ නිපදවපු එන්නතේ නිර්මාතෘවරියක්. එතුමිය ඊයේ දේශනයක් කරා. එම දේශනයේ ඇය කිව්වේ එන්නත්කරණයෙන් බලාපොරොත්තු වෙන්නේ මෙම කොවිඩ් තත්ත්වය සාමාන්‍ය හිඹිරිස්සාවක් වගේ තත්ත්වයකට පත් කිරීම කියලා. මොකද එන්නත් කරාට පස්සේ නැවත වෛරසයෙන් අපිට කොවිඩ් හැදෙන්න පුළුවන්. ඒ වුණාට කොවිඩ් හැදුනට ඒක හෙම්බිරිසාව වගේ තත්ත්වයකට පත් වෙනවා නම් අපි කොවිඩ් වලට තව දුරටත් බිය යුතු නෑ කියලා තමයි එතුමිය කියා සිටියේ. දැන් අපි දන්නවා ලංකාවේ මේ වෙනකොට ඇත්තටම 63%කට එක ඩෝස් එකක් හරි ලබා දීලා තියෙනවා. 52%කට එන්නත් මාත්‍රා දෙකම ලබා දීලා තියෙනවා. ඒතකොට ලංකාව ඒ ලෝකයේ තියෙන රටවල් 50 ඇතුළත වෙලා තියෙන්නේ. කොවිඩ් එන්නත ඉස්සරහට එක එක ප්‍රභේද වෙනස් වෙයි. එතකොට හැමෝන්ටම දෙන්න ඕනේ අර ඉන්ෆ්ලුවෙන්සාව එන්නත දෙන කාණ්ඩවලටම හැම වසරක් පාසා ලබා දෙන්න වෙයි. දැනට ක්‍රියාත්මක එන්නත් කරන වැඩපිළිවෙලට තම සංගමයේ පූර්ණ දායකත්වය ලබා දෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සමාජික වෛද්‍ය හංසමල් වීරසූරිය මහතා පවසනවා. එන්නත් කරන්නේ 70%කට වඩාවත් වැඩියෙන් අපි සිදු කරගත්තොත් අපිට මේ වසංගතයේ යම් තාක් දුරකට මේ පැතිරීම පාලනය කරගන්න පුළුවන්. අද දිනේදී ගැටලුවක් නැතුව එන්නත් කරණය ආරම්භ කරලා මේ වෙනකොට කොළඹ ළමා රෝග ශාලාවේ මේ වෙනකොට එන්නත් කරණය සිදු කරගෙන
එන්නත්කරණය අකණ්ඩව සිදු කරන්න අපි අවශ්‍ය කටයුතු රජ වැඩිනදාරී සංගමයේ විදිහට අපි දිය යුතු සියලුම සහයෝගයන් අපි දීලා තියෙනවා හුමලේ ඇල්ලීමේදී පරිස්සම් විය යුතු බව කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජානක අකරවිට මහතා පවසනවා හුමලේ ඇල්ලීම සඳහා පුරුදු වෙලා තියෙනවා ඒක රෝගීන් නිරෝගී හැමෝම පුරුද්දක් හැටියට මේ මාස ගානක් තිස්සේ කරනවා ඉතින් මේකෙදිත් ඇත්තටම අපි පරිස්සම් වෙන්න ඕනේ හුමලේ ඇල්ලීම පිළිබඳ නොයෙකුත් මතවාද තියෙනවා නමුත් ඒක කරන කෙනෙකුට මම හිතන්නේ කිසිසේත්ම අධික උෂ්ණත්වය භාවිත කිරීම සුදුසු නැහැ එහෙම කරන්න අවශ්‍යත් නැහැ ඒ කරන එක හොඳත් නැහැ අධික හුමලේට නිරාවරණය වුණොත් මේ හැම මත පිටිස්තරේ පිළිස්සෙන්න පුළුවන් ඒකසොට නොයෙකුත් සම්පූර්ණතාවලට යන්න පුළුවන් ඒ වගේම සමහරලාවට අර කුරුලෑ වගේ තත්ත්වයන් උනත් වැඩි වෙන්න බලනවා ඊළඟ වෙන ගැටලුව තමයි අපි දැන් කොවිඩ් ප්‍රචාරණය වළක්වා ගැනීම ප්‍රධාන ක්‍රියාමාර්ගවල එකක් තමයි අතසේදීම මේක අපි අනිවාර්යයෙන්ම කළ යුතුයි නමුත් කලාතුරකින් කෙනෙකුට මේ අතසේදීම නිසා අතේ ප්‍රදාහය වගේ දෙයක් ඇති වෙන්න පුළුවන් ඒකට එකක් තමයි අර සබන් නිතර ගෑවෙනකොට ඉතින් ඒ සඳහා සමහරවිට අපිට ඇල්කොහොල් ද්‍රාවණය යොදා ගන්න පුළුවන් අපි ගොඩක් වෙලාවට හෑන්ඩ් සැනිටයිසර් වල ග්ලිසරින් යම් ප්‍රමාණයක් අඩංගු වෙනවා ඒක නිසා අර ඒකෙන් සිද්ධ වෙන හැම වියලීමේ ස්වභාවය අඩුයි ඒක භාවිත කරන්න පුළුවන් එහෙමත් නැත්නම් අතසෝදන හැම වෙලාවකම තමන් ළඟ හැමෙහි තෙත ගතිය රැක ගන්න භාවිත කරන ක්‍රීම් වර්ග අපි හඳුන්වන මොයිස්චරයිසර් කියලා මේ මොයිස්චරයිසර් එකක් භාවිත කිරීමෙන් අතසේදීමෙන් පස්සේ මේ තත්ත්වය ගොඩාක් දුරට වළක්වා ගන්න පුළුවන් අද දිනේ මෙරටින් හඳුනාගත් නව කොරෝනා ආසාදිතින් 1332 දෙනාද සමගින් මෙදක්වා මෙරටින් හමු වූ සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 511372ක් වෙනවා එතරින් 46152 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර අද දිනේ තවත් ආසාදිතින් 950 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගියා ඒ අනුව මෙදක්වා මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 452692ක් ඊයේ තහවුරු කළ කොරෝනා මරණ 82ක් අද වාර්තාකර තිබෙනවා අද වාර්තා කළ මරණ 82කින් 61ක්ම වයස අවුරුදු 60ට සහ ඊට වැඩි අයයි ඒ අනුව මෙරට වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 12530ක් දක්වා ඉහළ ගියා මෙතර මේරිගම රෝහලේ කොවිඩ් ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඔක්සිජන් වායු සිලින්ඩර් තොගයක් පරිත්‍යාග කිරීමට සිල්ව මිල්ක් සමාගම කටයුතු කළා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී කොකිලා ගුරුවර්ධන හා මේරිගම ප්‍රාදේශීය සභාවේ සභාපති සනත් නන්දසිරියන් මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් මේ සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 10කට අධිකයි. වෙනුරි පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලි චම්පික රණවක මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද පැමිණියා. ඒ සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණෙන ලෙස කර තිබූ දැනුම් දීමකට අනුවයි. ඔනජිත් මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශය ලබා දීමෙන් අනතුරුව පිටතට පැමිණි මන්ත්‍රීවරයා මාධ්‍ය විදින ගු ප්‍රශ්න වලට ආවේගශීලීව පිළිතුරු ලබා දුන්නා. महानगर सह बस्नाहिर संवर्धन अमात्यवरयालिस कटयतु कल समी यकड मिनिसानां प्रचारक व्यापृतियन मूल्य आक्रमिकतावाक सिदुकर अति बवट अपराध परीक्षण दिपार्तमेंतुवट सिदुकर अति पेमिनिल्लकट अणुव प्रकाशयक् लबा दीम संदहाई मंत्रीवरया अपराध परीक्षण दिपार्तमेंतुव वेत अद केंदवा तिबुने मंत्रीवरया समग समग जनबल वेगे तवत् पार्लिमेंतु मंत्रीवरुन किहिप देनिकुम पेमिन सिटिया ඔබතුමාට චෝදනාවක් තියෙනවා දැන් මේ ක්‍රිස්තියානි සභාවත් එක්ක එකතු වෙලා ක්‍රිස්තියානියත් එක්ක එකතු වෙලා මේ යම්සි කුමන්ත්‍රණයක් කරනවා කියලා. ඒ සම්බන්ධයෙන් මොකද මම ඒ ගැන බොහොම පැහැදිලිව උත්තර දීලා තියෙනවා. ක්‍රිස්තියානි පූජකතුමන්ලත් එක්ක කරපු සාකච්ඡාව ප්‍රසිද්ධිය කරපු එකක්. ඒක ප්‍රසිද්ධියේ අන්තර්ජාලයට මුදා හැරපු එකක්. ඒක කුමන්ත්‍රණයක් නෑ. ඒ වගේම තමයි දැන් ඔබතුමා මේ යකඩ මිනිසා කියලා ව්‍යාපෘතියක් කරලා කෝටි 15ක් විතර වියදම් කළා. पहलोस देने सम्मान ආණ්ඩුව
महिंद राजपक्ष आंदो आर्थिक विवेचने करतकुतुआ यहाँ काले हाथ आर्थिक යහපාලණෙන් අර මහින්ද රාජපක්ෂගේ කාලේ මම පෙන්ලා දුන්නා යහපාලන ආණ්ඩුව කාලේ ගෙවපු ණයවලි 177ක් ගෙවලා තින්නේ මහින්ද රාජපක්ෂගේ ණය. ඉතින් මන් ලියපු ආලපාලු ආර්ථිකය තමයි දැන් ආලපාලු වෙලා තියෙන්නේ නේද? හැබැයි යහපාලන කාලේ මොකුත් උන්නේ නැහැ නේද? යහපාලන කාලේ අපි හදපුවනේ නම් අද තියෙන්නේ. මේ කොළඹට එන පාරවල් සියල්ලම තියෙන්නේ යහපාලන කාලේ අපි හදපුවනේ. ඔබතුමාගේ කාලේ මොකද මහ බැංකුවත් මහ දවාලේ මහබැංකුව බංකොල්ල කාපිකට අපි විරුද්ධ නැ ගිහිටියා මහබැංකුව කොල්ලේ ආරම්භ කළේ 2008 දී අජිත් නිවාඩ් කබ්‍රාල් ඇතුළු මේ ආණ්ඩුව කියන එක ඒ ඕහාරික විගණනෙන් පෙන්වලා තියෙනවා දැන් ඔබතුමා කබ්‍රාල් මාතර මේ කිව්වට ඔබතුමාගේ කාලේ ඇල්ලුවේ නෑ නේද අපි ඇල්ලුවේ නැත්තේ මොකද අපි නඩු දාලා ඔය කට්ටිය ඔක්කොම හිරේනේ හිටියේ විශ්වවිද්‍යාල කාලේ ඔබතුමා ජනකාව්‍ය මිත්‍රයෙන් දේශපාලනේ පටන් ගත්තේ මේ වෙද්දී දැන් මේ හැම පක්ෂෙම හිටියා ඊළඟට මොකද වෙන්නේ මෙහෙමයි අපි කොයි පක්ෂේ හිටියත් යුක්තිය සාධාරණත්වයේ වෙනුවෙන් කටයුතු කරලා තියෙනවා අත්වල ලේ තැවරිලා නෑ මේ රටේ ත්‍රස්තවාදී නැති වෙන්නේ නැහැ අපි නොහිටියනම්. ඒ වගේම තමයි දැන් මේ නේද මේ යකඩ මිනිහ කබක් කියලා තමයි කියන්නේ. නෑ ඒ ඕගොල්ලන්ගේ රූපහිනසේවලින් එහෙම පේන්නේ. යකඩ මිනිහට බය වෙලානේ මේ ඔක්කොම දඟලන්නේ දැන් නේද? නෑ ඒ වගේම තමයි මේ මේ හරි බලපං කරන්නේ අපිට. මොන කරන්නද පාදේ? ඇයි නෑ බය තුනක් විතර අවු ඉතින් අන්නවානේ. ආර ප්‍රශ්න. ඔය සිංහයිට වඩා වඩා උත්තර දුන්නා. නෑ ඔයාලා මම තවහන් තරුණයට මොකුත් වෙලා නැහැ මේ නඩුවෙන් ඔබතුමාට මේ ඊළඟට මේකට කවුද ඒ නඩුව ඒ නඩුව ඇහුවනේ ජනතාව නැකේ ඔබතුමා මේකේ වැරදිකාරයෝ නෑ ඒ ජනතාව නෙවෙයිනේ මේ මට තාම නඩුව අහලත් නැහැනේ ඔයා කොහොමද කියන්නේ එහෙම ඔයා උසාවියේද ජනතාව චෝදනා කරනවා ඉතින් ඔබතුමාට විතරම මේ කියන දැන් ජනතාවට චෝදනා කරන්නේ නැහැ අපේ අපි නිසා බැටකාවු මාධ්‍ය ආයතන කීපයක් ඕකරවකේ ඇත්ත එළිවේ කලබල වෙන්න එපා अमेरिकावे सप्तंबर 11 ප්‍රහාරයට 20 වසරක් පිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ විශේෂ සමරුම් උත්සවයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාද එක් වුණා. 2001 වසරේ සැප්තැම්බර් 11 වනදා නිව්යෝක් නුවර ලෝක විලඳ මධ්‍යස්ථානයේ සහ වොෂින්ටන් හිපිහිටි එක්සත් ජනපද හමුදා මූලස්ථානයේ වූ පෙන්ටගනය ඉලක්ක කරගනිමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුණා. මෙම ත්‍රස්ත ප්‍රහාරයට 20 වසරක් පිරීම නිමිත්තෙන් ඇමරිකාවේ මෑන්හැටන්හි අනුස්මරණ ස්මාරකයේ අභියස සංවිධානය කර තිබූ විශේෂ සැමරුම් උත්සවයකටයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහභාගී වුණේ. ජගත් මහාමණ්ඩල සැසියට සමගාමීව එක්සත් ජාතීන්ගේ ත්‍රස්ත විරෝධී කාර්යාලය සහ සැප්තැම්බර් 11 අනුස්මරණ කාර්යාලයේ එක්ව මේ සංවිධානය කර තිබුණා. ජගත් මහාමණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා නිව්යෝක් නුවරට පැමිණ සිටින සෙසු රාජ්‍ය නායකයින් සහ නියෝජිතයින්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. මාර්ගම නගර සභාවේ මාසික සභාරස්‍යෙම අද උණුසුම් වුණා. ඒ නගරාධිපතිවරයාට පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන් 25 දෙනාගෙන් 21 දෙනෙකුම විරෝධය පළ කිරීම සමගයි. ඒ සමග මාසික සභාරස්‍යෙම අතරමඟ නතර කර දැමීමට මාර්ගම නගරාධිපති තිරාජු ලක්රුවන් මහතාට සිදු වුණා. පමුණුව ප්‍රදේශයේ ඉදිකිරීමක් සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ රුපියල් ලක්ෂ 19ක යෝජනාවකට අදාළ ගෙවීම් පත්‍රේ රතු පෑනෙන් කපා කොටා මකා දමා රුපියල් ලක්ෂ 13ක් ගෙවීම විනිවිද භාවයෙන් තොර ක්‍රියාවක් බවට පාලක පක්ෂයේ මන්ත්‍රී නිශාන්ත විමලචන්ද්‍ර මහතා සභාව හමුවේ පැවසුවා. එෙහිදී පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන් කෑකෝ ගැසීමත් සමග සභාව නොසන්සුන් වුණා. විරෝධතාව නොතකා නගරාධිපතිවරයා සභාව පවත්වාගෙන යාමට උත්සාහ කළද එය අසාර්ථක වුණා. මෙහිදී මහරගම නගරසභාවේ පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන් 25 දෙනාගෙන් 21 දෙනෙකු සහ ස්වාධීන මන්ත්‍රීවරයෙකු සභාගර්භයේ මැදට පැමිණ විරෝධතාව දැක්වීමත් සමග නගරාධිපතිවරයා දෛනික කටයුතු අවසන් බවට නිවේදනය කොට සභාවෙන් පිටව ගියා. සංචාරන සීමා ඉවත් කිරීමෙන් පස්සේ අන්තර් පළාත් පෞද්ගලික බස් රථ 10 එක් කරන්න පුළුවන් වෙන විදිහට ඔවුන්ට රුපියල් ලක්ෂ 2ක සහනාධාරයක් ලබා දෙනවා කියලා රාජ්‍ය මාත්‍යදිලු මමනුක මහත්මයා පවසනවා. ඒ සම්බන්ධයෙන් අදාළ බස් රථ සංගම් සමග සාකච්ඡා කර එකඟතාවකට පැමිණි බවයි රාජ්‍ය මාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර රටේ විවෘත කිරීමෙන් පසු පොදු ප්‍රවාහන සේවාව ක්‍රියාත්මක කළ යුත්තේ කෙසේද කියන තීරණය ලබන සතියේදී ගන්න පුළුවන් වේ කියලා දිනුම් අමනුගම් මහතා ප්‍රකාශ කළා.
රාජ්‍ය මාධ්‍ය දිලු මමුණුගම මහතා මේ බව සඳහන් කළේ මහනුවර පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනුයි. මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය යටතේ දහවනේ වන පෞද්ගලික බස් රථ 350ක් වෙනුවෙන් සහ එහි කාර්ය මණ්ඩලය සඳහා නියමිත සහන පැකේජය ප්‍රදානය කිරීම වෙනුවෙනුයි උත්සවය පැවැත්වුණේ. පෞද්ගලික බස් ව්‍යාපාරයේ කොවිඩ් 19 තත්ත්වය නිසා බරපතල පීඩාවට ලක්වෙච්ච ව්‍යාපාරයක ඉතින් අපේ අමාත්‍යාංශයේ විශේෂ පදයට යටතට පැමිණෙන සියලුම අංශ වලට සහන සැලසීම අපේ වගකීමක්. ඒ නිසා අපි සංගම් කීපයක්ම සාකච්ඡා කරලා අපි ලක්ෂ 3 හමාරක ණය සහනය ලැබලා දුන්නා. ඒ වගේම යම් ගාස්තු වැඩි කිරීමක් අපි පහුගිය කාලේ කෙරුවා. ප්‍රායෝගික ප්‍රශ්නයක් තියෙනවා. දැන් අන්තර්පලාත් බස් රථ ගත්තොත් අවුරුද්දක් විතර මේවා නතර කරලා. ඉතින් මේවා පාරට දා ගැනීම සඳහා අමතර කොටස් බැටරි ටයර් වගේ දේවල් ගන්නට අවශ්‍ය මේ මොහොතේ ඒ දේවල් සඳහා යම් සහන වවුචර් ප්‍රමාණයක් ලක්ෂ 1 මාර්ග 2 විතර ඒ වගේම ඉන්ෂුරන්ස් එකේ සහනයක් අපි ඇයට ලබලා දීලා තියෙනවා. බස් හිමියෝ අද කීප දෙනෙක්ම එතුමන්ලාගේ සතුට ප්‍රකාශ කරුවා ඒ සහන ලබා දීම පිළිබඳව. මේකෙන් සියලු ප්‍රශ්න විසඳෙන්නේ නැති වුණත් පළවෙනිදා සෞඛ්‍යාංශ රට විවුර්ත කෙරුවොත් පොදු ප්‍රවාහනය සඳහා බස් රථ ධාවනය කිරීම සඳහා මේ සහන පැකේජය ඉවහල් වෙයි කියලා අපි බලාපොරොත්තුයි. අලියතුන් 14 දිනකු හිමිකරුවන්ට පවරලා දෙන්න අධිකරණ ලබා දුන් නියෝගයත් එක්ක විවිධ කටකතා පැතිරෙන්නට වුණා. මේ කතාවල හරි වැරද්ද දැනගන්න හරිද වැරදිද විශේෂංගෙන් අද අපි කතා කරන්නේ විමල වීර දිසානායක රාජ්‍ය අමාත්‍යවරයා සමගින්. අද හරිද වැරදිද විශේෂංගෙට අපි සම්බන්ධ කරගන්නේ වනජීවී අමාත්‍ය විමල වීර දිසානායක මහත්මයා. අධිකරණේ නඩුවක් විභාග විමෙන්තියේදී අලි නිදහස් කිරීම හරිද? අධිකරණ නිදහස් කළා කිව්වා. ඔබතුමා ගැසට් එක ගැහුවට පස්සේ නිදහස් කළේ? නඩුවට අදාළ නැහැ ගැසට් එක. ගැසටින් කරන අලි ලියාපදිංචි කිරීම. ඔබතුමා ලියාපදිංචි නොකරපු අලි සම්බන්ධයෙන් උසාවියේ නඩුව තිබ්බේ. ලියාපදිංචි නොකරපු අලි සම්බන්ධයෙන් නෙවෙයිනේ අලි හොරකම් සිදු වුණා. ඔය වගේ ඔය විවිධ කාරණා තියෙනවා. උසාවියේ නඩුවකට යටත්ව හිටපු අලි 14 දෙනාට හැර ඔබතුමාගේ ගැසට් එක ගහන්නේ කාළඟ හිටපු අලි ලියාපදිංචි කරන්න කියලාද? මෙතෙක් ලියාපදිංචි නොකර ඇති අලි. එහෙම අලි ඉන්නවද? අලුතෙන් ඇත් පැටිය කිපුදුන අලි පැටිය කිපුදුන ලියාපදිංචි කරන්න. එහෙම නැත්නම් ගැලේ ඉන්න හොරකම් කරලා ගෙනාපු අලි ලියාපදිංචි කරන්න අපි ලෑත්ති නැහැ. හැබැයි දැන් මේ කරන්න හදන එක කියලා තමයි චෝදනාව තියෙන්නේ. චෝදනාව තියෙන පුළුවන් මොනවද නොකියන්නේ? ඒ අලි 14 දෙනා හිටියේ නීත්‍යානුකූල නොවන විදිහට ජාවාරම් කරුවන් අල්ලගෙන අවිලා කියලා. ඒකයි නඩු බහන විදිහට උසාවියට ඉදිරිපත් කළා තිබ්බේ. නෑ නේ. සමහරු අලි බාර දුන්නේ ජාපාලන ආණ්ඩුව විවිධ නීති දැම්මා. කුඩුවේ ධම්මාලෝක කාමුරුගේ අලි වැටියා ගෙදර දරුවා ගෑස්මේ කරන් අරන් ගියා. ආමුරු අත්තරන් වෙච්චා ඉතින්. ඔබතුමා ඔය ගහපු ගැසට් එක අනුව නීති විරෝධීව අත්පත් කරගෙන හිටපු අලි නීති අනුකරන අනුබල දීලා නැද්ද? නෑ දෙන්නේ නෑනේ අපි පුප්පු කරන්න බෑ තමන් අලියා තමන් සතුගේ නීතිසාගත විදියට කිය. නැත්තම් ලියාපදිංචි කරන්න බෑ. ඇත්තටම උනේ ඔබතුමාලට ඌමනාව මත ලියාපදිංචි කරන්න දරපු උත්සාහයක්ද? දේශපාලඥයන්ගේ අලින්ට නිදහස් කරන්න ඉඩකඩ ලබා දෙන්නද ඔබතුමාට උනුනේ? ඒක ගිය සුමානේ හදපේ ගන්න නෙමෙයි. දැන් මේක මාස ගානක් කමිටු ගණනාවක් සාකච්ඡා වර ගණනාවක් දිගට තියලා තමයි මේ ගැසට් එක විතරේ හදලාදී. පාර්ලිමේන්තු විදිහට කිව්වේ ජනාධිපතිතුමාගේ අලියත් ওই නිදහස් කරපු අලි 14 දෙනා ඇතුළේ හිටියේ කියලා. ඔව් ජනාධිපතිතුමා 2015 දී වාර දුන්න චරක කියන අලියා මෙතන ඉන්නවා. ජනාධිපතිතුමාගේ අලියා නිදහස් කරගන්න ඕන හින්දා ගැසට් එක ගැහුවා කියලා කෙනෙක් කිව්වොත් මොකද්ද ඔබතුමාට දෙන උත්තරේ? නෑනේ අධිකරණ තීන්දුවක් නේ. දැන් මම ඒක ප්‍රශ්න කරන්නේ කොහොමද? ජනාධිපතිතුමා අලියා නිදහස් කරන ජනාධිපතිතුමා ආයෙ යාලි ආරගෙන තුම ගෙදර අරන් ගියා. ඒක දිල තියෙන දෙනියයි පන්සල. පැහැදිලි අධිකරණ තීන්දුවක් තියෙනවා. මෛත්‍රාත්වරය කියන්නේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124 වගන්ති ප්‍රකාරව මාවිත බැවරී ඇති බලතල අනුව ඊත අංක 113 දක්වා සදා නඩු භාණ්ඩ සන්තකයේ තිබු අය වෙත සන්නත් මගින් පිරිනමා ඇති අක්තිය අංක 26 පැඟිරිවත්ත මාත මිරියාන නුගේගොඩ යන ඉපනේ වදන්ති එන්ජි රාජපක්ෂද මුදායරිමට ඔබට මෙයින් නියෝග කරමු. සත් උද්‍යාන අධ්‍යක්ෂ ජනරාල් කියන්නේ මමද කියන්නේ අධිකරණ අධිකරණ තීරණයකට මම මොන කරන්නේ? ඔය අලියා නිදහස් කර ගැනීම වෙනුවෙන්මද මේ අලි 14 දෙනා උසාවියේ නිදහස් කරන්නේ? නෑ නෑ. මේ එකක් තීන්දුව නෑ. වික්‍රමසිංහ මහත්මයා නම් කිව්වේ රෑත් ඇවිල්ලා අලි පටවගෙන යනවා කියලා බලහත්කාරයේ. අලි අරන් ගිහිල්ලා තියෙන අධිකරණ නියෝගේ ඉන්නේ. දැන් මං කිව්වට නිදහස් කරන්න බෑනේ. ඔබ කිව්වට නිදහස් කරන්න බෑ. ජනාධිපතිතුමා කිව්වට නිදහස් කරන්න බෑ. අධිකරණ නියෝගේ නිදහස් කරලා දී. කෙනෙකුට පෙරහැර සම්බන්ධයෙන් හෝ වේවා අනිකුත් සංස්කෘතික මංගල්‍යයක් සම්බන්ධයෙන් හෝ වේවා අලියෙක් ගන්න ඕන නම් මොකක්ද තියෙන නීතිමය ප්‍රතිපාදනය? ඒකට අදාළ ඉල්ලුම්පත්යක් තියෙනවා. එතකොට අලිය කොහෙන්ද දෙන්නේ? ඊට දෙන්න පුළුවන් තැන දෙන්න පින්න වලින් දෙන්න පුළුවන්. හැබැයි පෙරහැර කිරීම සඳහා කොන්දේසි මත අලියෙකුට මොකක් කරුණාම කතා කරනවා මුව ගොනු මරන ගැන කතා කරනවා. මං කියන්නේ ඉතින් පුරා කුඹියකට තිරියලක් වෙන්න බෑනේ වනේ. ගෙම්බ කරණී ඔක කරපොත්තටත් හානියක් වෙන්න විදිය කරා. ඒ උන් ගැන කතා කරන්නේ. ඉතින් මාධ්‍යයට ඔච්චර අමාරු මක්තකෝ කියලා ව්‍යාපාරයක් හදන්න. අපි ඒව කතා කරන්නේ අදාළ ඇමතුමා
ඒ සම්බන්ධයෙන් නවත්තන ක්‍රියාමාර්ග ගන්න නැති හින්දානේ නවත්තන්න කොහොමද මට පුළුවන් කියලා අමරිනු මංගල් බිදු මහරතන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරනකොට අපේ රටේ රජු කවුරුත් දීවේ මුවෙපතේ මරන්න ඒ තිත්ත නතර ගත්තා තිත්ත නවතින්න කියලා දැන් ඉන්න තිත්තලා තාම දුරනේ ඕව රාජකීය ඔබේ සේකල් ප්‍රදී මොටර රථයකින් පැමිණි මධ්‍ය වේ ජාවරම් කරුවන් පිරිසක් පොලිස් නිලධාරියෙකුට අන්තරිර ලක් කර පලා යාමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අධිකරණයට බාර වුණා. අදාළ සිද්ධියේ ප්‍රධාන සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට බාර වුණා. සැකකරු ලබන 29 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය නියෝග කළේ. පොලිස් නිලධාරීන් අනතුරට ලක් කර පලා ගිය මෝටර රථය පසු ඔසවා ගෙනුණු අතර කාන්තාවක් ඇතුළු 3 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මීට පෙර සමත් වුණා. केरवल पीटिय युगदानवी बलाकार गेविसुं पिलिबंदव माध्य हमु किहिपेकदीम अदुनुसुम अदहस पलपुना එලෙන්ජි බලාගාරයේ හැදීම සම්බන්ධව අපේ කිසිදු විරෝධතාවයක් නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ එහි ඒකාධිකාරය යම් සමාගමකට ලැබෙනවා නම් ඉදිරි අවුරුදු ගණනාවක් තුලම 50%කට වැඩි ප්‍රමාණයක් එලෙන්ජි බලාගාරයක් එක පුද්ගලයෙක් එක කම්පැනියක් සතු වීම තුල විශාල අර්බුදයක් ඇති වෙන්න පුළුවන්. කෙළඹිරි බලාගාරය රජයේ සතු සමාගමක්. ඒකේ කොටස් 50%ක් තියෙනවා මුදල් අමාත්‍යාංශයට, ලෙගෝ ආයතන TTF එකට, EPF එකට අනෙක් කොටස් ටික තියෙනවා. සමාගමක් රජයත් එක්ක සාකච්ඡා කරලා එකගතාවයට ඇවිල්ලා තිනවා. රජයේ සතු කොටස් වලින් 40%ක් ඒගොල්ලෝ මිලේට ගන්න. ඒක තමයි මේ ගන්න තුනේ තියෙන්නේ. අපි මැතිවරණ ප්‍රකාශනයට අතුල් කරලා තිබුණා රජය රජයේ සහ පෞද්ගලික අංශ එකට එකතු වෙලා ආයෝජන व्यापार अभी आरंभ कर प्रतिपत्ति किसी वैसे मेक किसीम रटकट विकिनीमक समागम कोटस्वलिंग कोटसर्दी एक बलवत्टस्टिका रटट अभी तीयन मित्र बलागार विकुर्ण बरपतल मे एल एन जी सभ मे एकाधिकार मे अमेरिका न्यू फोर्ट्रस समागम විත ලබාදී මොකද එතකොට හෙන්ඩුව යනවා ඇමරිකාවට ඒ නිසා අපේ රටේ විදුලිය නිෂ්පාදනය කිරීමේ ඒකාධිකාරයක් ඇමරිකාව සතු සමාගමකට යනවා කිසිසේත්ම එහෙම දෙයක් වෙන්නේ නැහැ අපි කාටවත් එහෙම ඒකාධිකාරයක් ලබා දීමක් සිදු වෙන්නේ නැහැ නොරොච්චෝලේ බලාගාරයෙන් තමයි ලංකාවේ විදුලි සැපයුම 160%ක් ලබා දෙන්නේ මේ ආණ්ඩුව බලන්නේ අද ලෝකේ අලුත් වෙනවා ඒවත් එක්ක අලුත් බලාගාර අලුත් තාක්ෂණයත් එක්ක ගේන්න මේ බලාගාරයේ ඉදිරිමත් එක්ක රුපියල් 29 තිබ මේකකය රුපියල් 19 දක්වා අඩු වීමක් තුල එක අවුරුද්දකට විතරක් එක රුපියල් බිලියන 25කට ආසන්න ප්‍රමාණය විශාල ලාභයක් ඍජුව ලැබෙනවා කොළඹ හා තදාසන්න ප්‍රදේශවල මාර්ග තදබදයේ මග හරවා ගන්න ඒ ආශ්‍රිතව නව දුම්රිය මාර්ග පද්ධතියක් ඉදිකරනවා කියලා දුම්රිය සාමාන්‍ය අධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසනවා. මාර්ගයේ රතවාහන වැඩිවීම නිසා දැන් අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා දුම්රිය සේවයට. ඒක තමයි මාර්ග තදබදයේ වෙනුවෙන් විසඳුම් ලබා දීම. එම නිසා මම දුම්රිය සේවයේ අනාගතය දකින්නේ නගර තුලට මගී ප්‍රවාහන සේවා සැපීමට. ඒක අරමුණු කරගෙන මම හිතන්නේ දුම්රිය දෙපාර්තමේන්තු බලාපොරොත්තු වෙනවා හැකියක්මනින් ලංකාවේ අගනුවරට දුම්රිය මාර්ග දීර්ඝ කරන්න. අනිවාර්යයෙන්ම අපේ ප්‍රධාන දුම්රිය මාර්ගයේ දීර්ඝ විය යුතුයි. ඒක අවශ්‍යතාවයක්. එමගින් අපිට පුළුවන් බත්රමුල්ල ප්‍රදේශයේ තියෙන රජයේ ආයතන වල ඉදිරියේ ඉදිකිරීම තියෙන රජයේ ආයතන වලටත් ප්‍රවාහන පහසුකම් ලබා දෙන්න. පානදුර වේයන්ගොඩ එහෙම නැත්නම් පොල්ගහවෙල අලුතර ගත්තොත් ඒ කොටසේ තමයි දුම්රිය ගමන් කරන මගින්ගින් දැන් වුණා 70%ක්වත් ගමන් කරන්නේ. අපිට අනිවාර්යයෙන් මේ කොටස සඳහා විදුලි දුම්රිය හඳුන්වා දීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වෙනවා. නිරෝධය නැදිරු නීති අවසන් වීමෙන් පසුව දුම්රිය සේවාව ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන්ද දුම්රිය සභාන අධිකාරීවරයා අදහස් පළ කළා. දුම්රිය නැවත දාවන්න යෙදවීමේදී ප්‍රවාහන අංශය සහ දාවන බල අංශයේ මැදිහත් වීම අවශ්‍ය වෙනවා. මම උපදෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ට උපදෙස් ලබා දීලා තියෙනවා. රජයේ ලැබෙන උපදෙස් අනුව ලබන මාස පළවෙනිදා දුම්රිය සේවය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය කටයුතු යොදන ලෙස. ඒ වන විට රජය අපිට දෙන උපදෙස් අනුව අපිට පළාත තුල හෝ අන්තර් පළාත් පළාත් අතර අවශ්‍යතාවය පරිදි දුම්රිය දාවන යෙදීම අපි කටයුතු කරමු. කොරෝනා ව්‍යාප්තිය නිසා බොහෝ ගැටලු මතුවුණු පාර්ශ්වයක් තමයි ව්‍යවසායකයන් කියන්නේ. නමුත් සැබෑ ව්‍යවසායකින්ට ඒවා විසඳාගත නොහැකි ගැටලු වන්නේද නැහැ. समस्त जातियतम में अभी हो के जायकत है कि बवाई गेटलु रसकतम हुन दिन वेवसाहकें क्या सिटेनी इगेन थुत्रु एक्को नगितमु विशिशांकें तैन कोरोना वसांगत या तेकर आटे हम शेस्त्रयाक पिलिबंदवम वैडी अवधहन्याक्त मेला दीनो हम शेस्त्रयाक पिलिबंदव पुलूल खातिका आवाक्यती वेला दीनो
අපි සම්බන්ධ කරගත්ත අපේ වැඩසටහනට ප්‍රසිද්ධ ව්‍යවසායකාවක් ඇයි ටානියා බේසුන්දර මහත්මිය කොරෝනා තත්ත්වයත් එක්ක රටේ ව්‍යවසායකාවක් විදිහට රටේ අනාගතය පිළිබඳව ඔබට මොන වගේ දැක්මද තියෙන්නේ ඇත්තම කියනවා නම් මේ වෙලාවේ ජාති ආගම් ભેද වලින් තොරව ඇතර දේශපාලනේ රතු කොළ නිල් කියන ભેදයකින් තොරව රට ඉදිරියට ගෙන යාම තමයි අපි වෙන්න ඕන අවුරුද්දක් යුද්ධකින් පස්සෙත් අපිට මුණ දෙන්න පුළුවන් වුණා නම් කොරෝනාව කියන්නේ ඒ වෙලාවෙත් පුළුවන් ඉතින් එකම දේ තමයි මේ අර මමත්වයේ අතරලා එකමුතු වෙන්න අපි කියන සංකල්පයට යමු රජයේ විසින් යම් යම් ආනයින සීමා කිරීම නැත්නම් ආනයින අධාරියමත් කිරීම සඳහා යම් යම් ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා මේකත් එක්ක එකඟ වෙනවද ව්‍යවසායකාවක් විදියට මම අනිවාර්යෙන්ම එකඟ වෙනවා ඒතුන ආනයිනයේ මේ වෙලාවේ සීමාව නොකරනම් අපි තව ඉස්සරහට යන්න බෑ තව මේ රටේ ආර්ථිකයේ මේ වැටලා තියෙන වෙලාවේ අපේ අතේ ඩොලර් වගේ දේවල් අඩු වෙලා තියෙන අවස්ථාවකදී අපි තව තව ආනයනය කරනවායි කියන්නේ මොකද්ද අපි කරන්නේ මේ තියෙන තත්ත්වේ තවත් පල්ලෙහාට ඇදට ගොඩේමක්ම නැහැ ආනයන සීමා කිරීම එකම වෙන කාරණාව තමයි මේ රට අගුළු ලෑම මේ වෙනකොටත් රටේ ලොක්ඩවුන් එකක් තියෙනවා හැබැයි සමහර පැති වලින් විවිධ චෝදනා එනවා මේක වහගෙන ඉන්න එපා සමහරු කියනවා නෑ වහන්න ඕනේ කියලා වහගනේ කියලා කවුද වහගෙන හිටියේ දැන් අන්තිමට කියනවා නම් ලැජ්ජයි කියන බාරුත් ඇරලා එහෙම නැතුව මේ වෙලාවේ රට වහගෙන හිටියයි කියලා වැඩක් නෑ රට වහගෙන ඉඳලා රජයෙන් අපි කොච්චර කියලා දේවල් ඉල්ලන්නේ රජයට දෙන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවනේ දැන් අපි අන්තිමට වෙන්නේ රජයෙන් ඉල්ලලා ඊට පස්සේ මේ අපි මොකද්ද කරන්නේ අපි කිසිම දෙයක් කරන්නේ නැහැ නිකන් කන්න බලාගෙන ඉන්න જાතියක් බවට පත් වෙනවා මේ මේ මේත් එක්කම තමයි දැන් ඔබතුමියගේ ශාස්ත්‍රය ඇංගලුම් ශාස්ත්‍රය තවමත් මේ රටේ ඇංගලුම් කර්මාන්ත ශාලා සියල්ලම පාහේ වැඩ ඇංගලුම් කර්මාන්ත ශාලා ටික ඇරලා තියෙනවා මේ කොවිඩ් තත්ත්වයක් එක්ක ඇංගලුම් ශාස්ත්‍රයට බලපෑමක් එල්ල වෙලා තියෙනවද එහෙම නැත්නම් ඇංගලුම් ශාස්ත්‍රය මේකත් එක්ක ඉදිරියට තව අරගෙන යන්න පුළුවන්ද මේක තියෙන තැනම තියෙවිද මම නම් හිතන්නේ මේක තමයි මහඟු අවස්ථාව ඉදිරියට අරන් යන්නේ මොකද අපි ඉම්පෝට් එක නවත්තන්න කියනවනේ ඒ කියන්නේ නිම් ඇඳුම් ලංකාවට ගේන්න අවශ්‍යතාවයක් නැහැ ඒකට යොදවන සල්ලි අවශ්‍ය දේකට යොදවන ඒ කියන්නේ raw materials ගෙන්නන්න යොදවන්න accessories ගෙන්නන්න යොදවන්න ඒවා අපිට duty free කරලා දෙන්න ඒතර මේ වගේ වෙලාවක අපි අවුරුද්දක් දැන් මේ කාලෙදී කඩවල් සම්පූර්ණ වහලා කියන්නේ අපේ local industry එක සම්පූර්ණම නැවතිලා එතු ඒ වුණාට අරපු වෙලාවකට අපිට මේ රටට ඇති වෙන්න බාණ්ඩේ සැපයන්න අපේ ආයතනවල ස්ටොක්ස් තියෙනවා යට ඇඳුම් ඉඳන්ම ඔය දැන් ඔය ප්‍රශ්නයක් කියලා තිබිච්ච දේ ඉඳන්ම හැම දෙයක්ම දැන් අත්තම කියනවා නම් මම අඳින දේ බවත් ඕගොල්ලන් හැමෝම අඳින්නේ මේ රටේ නිෂ්පාදනය වෙන දේවල්නේ ඉතින් ඇයි අපි පිට රටකින් කුණු ගොඩවක් ගෙනල්ලා මේක ඩම්පින් සෝන් එකක් කරන්න දෙන්නේ එහෙම කරන්න දෙන්න එපා ඇතම් ව්‍යාපාරිකයෝ මේ වසංගතය වසන්තයක් කරගෙන තියෙනවා. අපි දැක්ක පහුගිය දවස්වලත් මේ ඇතැම් ව්‍යාපාරිකයෝ අධික ලෙස මේ ලාභ ලබනවා මේ භාණ්ඩ විකිණීම මේ 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 කාරණාත් එක්ක. සරලම දේ ගමු සීනි. සීනි කියන දේ ලංකාවට ඇති වෙන්න තියෙනවා. නමුත් ඒගොල්ලන් කරන්නේ බොරුවට රට බිය ගන්නනවා මේක දැන් අපිට ඉම්පෝට් කරන්න බෑ. අපි ළඟ බඩු නැහැ කියලා. අපේ මිනිස්සු කරන්නේ කලබලකාරී ෂොපින්. අපි තෙල් නැහැ කිව්වම පැය ගණන් පොලිමේ ඉඳලා එනකොට ඊළඟ දවසේ කිසිම ප්‍රශ්නයක් නැහැ තෙල් ගහ ගන්නවා. ඉතින් මෝ කවුද මෝඩ මිනිස්සු? ඉතින් මෝ මිනිස්සු මෝඩ කරන්නේ කවුද? උගලන් වගේ මාධ්‍ය. ව්‍යාපාරිකයෝද මේකට වග කියන්න ඕනද මාධ්‍යද මේකට වග? දෙකම ව්‍යාපාරිකයන්ට ඕක කරන්න මාධ්‍ය ඕක උලුප්පලා දෙනවා. එහෙම දෙයක් නැහැයි කියලා පෙන්වන්න ඕනේ. මාධ්‍ය කියන් පෙන්වන්න ඕනේ ව්‍යාපාරිකයන්ට. ඔය වගේ අසාධාරණ වැඩ කරන මිනිසුන්ට අතහිත දෙන්න එපා මේක අඩුයි මේව නැහැ කියද්දි මිනිස්සු බය වෙනවා මිනිස්සු බය වෙනකොට පැනික් ෂොපින් එතකොට බොරුවට ගිහිල්ලා අපේ සීනු කිලෝ එකක් නම් යන්නේ පහක් ගෙනාලා ගෙදර තියාගන්න මේලකට කෙනෙන විපරම විශේෂාංගයක් සමකින් අපගේ රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වෙනවා ඔබට සුබ රාත්‍රියක් අයිබෝවන් උසස් පෙළට යන්න හීන මව මව හිටපු දරුවන්ගේ හීනය අද හැබෑ වුණා. දරුවන්ගේ අනාගතයට වෛර කර කර ඉන්න උපන්ගේ වෛරක්කාරෙක් වෙච්ච ජෝසප් ස්ටාලින්ලා සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ටිකත් එළියට දාන්න දෙන්නේ නැතුව කරන්න පුළුවන් හැම කඩකප්පල් වැඩක්ම කළා. උත්තර පත්‍ර බලන කේන්දරම ප්‍රායෝගික ඇගේම් කරන වැඩ ටිකත් මේ උන්දලා කඩකප්පල් කරන්න
කරපු නැති දෙයක් නෑ. ටාලින්ටයි මහින්ද ජයසිංහලටයි ඉගෙන ගන්න දරුවොත් එක්ක තියෙන සංසාරගත වෛරයක් වගේ. මොකද හැම වෙලාවෙම බලන්නේ මොකක් හරි දෙයක් අටවගෙන මොකක් හරි දෙයක් පටලවගෙන දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරලා දාන්න. හැබැයි අධ්‍යාපනයේ බලධාරීන් විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ එකකටවත් ඔළුව නවන්නේ නැතුව ස්ටාලින්ලගේ ත්‍රස්තවාදයට බය වෙන්නෙත් නැතුව දරුවන්ගේ අනාගතය කියන එක විතරක් එකම ඉලක්කය කරගෙන ඕ ලෙවල් රිසල්ට් ඊයේ එළියට දැම්මා. දරුවන්ට වගේම දරුවන්ගේ අම්මලා තාත්තලටත් ඊයේ රෑ පුදුම සතුටක් තියෙන්න ඇති. ගොඩක් දුවා දරුවෝ ඕ ලෙවල් වලින් ගොඩ ගිහිල්ලා මොන දරුවත් අපිට අපේ දරුවෙක්. ඒ නිසා ඒ දරුවන් හැම කෙනාටම සුබම සුබ අනාගතයක් කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. හැබැයි අපිට තියෙන ප්‍රශ්නේ මේ දරුවන්ගේ අනාගතය විනාශ කරන්නම දවස 30ම ප්ලෑන් ගහන ජෝසප් ස්ටාලින්ලා මහින්ද ජයසිංහලා මේ සමාජයේ තවත් වසන්නේ කොහොමද කියන එකයි. රස්සාවට ප්‍රශ්න ගොඩක් ඇති. පඩි ගැනත් ප්‍රශ්න ඇති. ප්‍රමෝෂන් ගැනත් ප්‍රශ්න ඇති. හැබැයි ඔය මොන දේ තිබ්බත් ගුරු වෘත්තිය කියන්නේ උතුම්ම උතුම් වෘත්තියක් නේද? දෙවිවරුන් වගේ ඉන්න ගුරුවරුන්ව හැල්ලුවට ලක් කරන ස්ටාලින්ලා වගේ ගුරු වෘත්තිය සමිතිකාරයන් නිසා අද සමස්ත ගුරු වෘත්තියම හැල්ලුවට ලක් වෙගෙන යනවා නේද? දරුවන් අතරෙත් ගුරු දෙවියන්ට තියෙන ගෞරවය අඩු වෙගෙන යනවා නේද? ඒකට වග කියන්න ඕනේ ගුරු මෑණිවරුන් පියවරුන් නෙවෙයි, ගුරු වෘත්තිය අමු අමුවේ කෙලසන්න උදේ හවස දතකන ජෝසප් ස්ටාලින්ලා මහින්ද ජයසිංහලා වගේ පක්ෂ දේශපාලනයට නතු වෙලා ඉන්න එන්ජීඕ සල්ලි වලින් යැපෙන වෘත්තිය ද්‍රෝහීන් නෙවෙයිද? මේ ඔක්කොම තියෙද්දිත් අධ්‍යාපනයේ වගකිවයුත්තන් ඕ ලෙවල් රිසල්ට් එළියට දැම්මා. තාම නැටුම්, සංගීතය, නාට්‍ය හා රංග කලාව කියන විෂයන්වල ප්‍රායෝගික වැඩ ඉවර කරගන්න ඉඩ නොදුන්නේ ඕ ලෙවල් රිසල්ට් එක හිර කරලා තියන්නයි. හැබැයි ඒවා පස්සට තියලා ඕ ලෙවල් රිසල්ට් එක දරුවන්ට දුන්නේ ඒ ලෙවල් කරන්න ඕනේ පසුබිම හදලා දෙන්නයි. ඒක අගය කරන්න ඕනම දෙයක්. මොකද ඒක බලබල හිටියානම් මේ දරුවන්ට ඒ ලෙවල් කරන්න තවත් කල් යනවා. එහෙම වුණානම් අපේ දරුවෝ ටික මනසිනුත් වැටෙනවා. සිලබස් එක කවර් කරගන්න බැරුව ප්‍රශ්න ගොඩක් හැදෙනවා. එතකොට ළමයි ටික වෛරක්කාරයෝ වෙනවා. ස්ටාලින්ලට ඕනේ අන්න ඒ වගේ වෛරක්කාරයෝ ටිකක් බිහි කරගන්න. මොකද ජෝසප් ලගේයි මහින්ද ජයසිංහලගේයි ඇගේ දුවන්නේ වෛරක්කාරලේ. ඒ වෛරය හදලා ඒ වෛරයෙන් සමාජ වෛරක්කාරයන් ටික බිහි වුණාම මේක ගැටුම් වලින් පිරිච්ච රටක් කරන එක තමයි ඒ උන්දලගේ ඇජෙන්ඩා එක. ඒ ඇජෙන්ඩා එක අවුරුදු දෙක තුනක් කරගත්තොත් උන්දල දන්නවා රෙජිම් චේන්ජ් එකට ඕන කරන සපෝට් එක හදලා දෙන්න. මේක කොන්ත්‍රාත් එකක්. අපි බය නැතුවම කියනවා මේක ලොකු කොන්ත්‍රාත් එකක්. රුපියල් වලින් නෙවෙයි ඩොලර් වලින් කරන කොන්ත්‍රාත් එකක්. 2015 කලෙත් මේ වගේම දෙයක්. ආයෙත් කරන්න වලිකන්නෙත් ඒ වගේම දෙයක්. ඒ නිසා බලධාරීන් නිලධාරීන් විතරක් නෙවෙයි වැඩිහිටි අපි හැමෝගෙම වගකීමක් තියෙනවා. දරුවන්ගේ මනස තේරුම් ගන්න. දරුවන්ට තරුණ තරුණියන්ට ඒ අයගේ පරිසරය සුරක්ෂිත කරලා හදලා දෙන්න. අනාගතයේ සුරක්ෂිතයි කියලා සහතිකයක් දෙන්න. අන්න ඒ සහතිකය ඕලෙවල් දරුවන්ට ඊයේ ලැබුණා. හැබැයි ඒලෙවල් දරුවන්ටත් නොවැම්බර් 15 විභාගයට ඉඳගන්න කොහොම හරි ඉඩ හදලා දුන්නොත් ඒලෙවල් දරුවොත් මනස निराවුල්ව වෛරයක් නැතුව අනාගතයේ ජයගන්න කකුල ඉස්සරහට තියයි. මොකද ඒලෙවල් කඩේම කියන්නේ සමාජයේ වගකීම කරට ගන්න තරුණ කමේ ලොකුම කඩේමයි. ඒකත් කල් දාන්න කඩාකප්පල් කරන්න ස්ටාලින්ලා ජයසිංහලා පුදුම ගේමක් දෙන්නේ අන්න අර වෛරක්කාර සමාජයක් මේ රටේ ආයේ හදන්නයි. 71 කලෙත් ඒකයි, 87 89 කලෙත් ඒකයි. ඒ විතරක් නෙවෙයි වේලුපිල්ලේ ප්‍රභාකරන් කියන ලෝකේ හිටපු මේච්චම ත්‍රස්තවාදියා කලෙත් ඒ ටිකමයි. මේ උන්දල කරන්න දඟලන්නේත් ඒ ටිකමයි. ඒ නිසා අපි දරුවන්ගෙනුත් ඉල්ලනවා, දෙමව්පියන්ගෙනුත් ඉල්ලනවා, ඊටත් එහා ගිහිල්ලා ගුරු මෑණිවරුන්ගෙන් පියවරුන්ගෙන් දෙපා නමෙදම ඉල්ලනවා. සාමාන්‍ය පෙළ උසස් පෙළ කියන කඩේින් පහු කරන්න පෙරුම් පුරන දරුවන්ට සාපයක් වෙලා ඉන්න ජෝසප් ස්ටාලින්ලට මහින්ද ජයසිංහලට සමාජ වෛරක්කාරයන් හදන්න මොනම ඉඩක්වත් දෙන්න එපා කියලා. ඒක රටේ බලධාරීන්ගෙත් නිලධාරීන්ගෙත් පරම යුතුයකමක් වගේම අනාගත පරපුර වෙනුවෙන් කරට අරන් තියෙන ලොකුම ලොකු වගකීමක්. විපරම පිටපත සුධර්මන් රදලිගුරුගේ.